ඕන දෙයක් ආරම්භ වෙන්නේ විශ්වාසය තියෙන තැන. විශ්වාසයට එකතු වෙන්න නම් අපි තියෙන පුළුවන් තරම් හිස් වෙන්න ඕනේ. ඒ වශයෙන්ම මේ විශ්වයේ පවතින සියලු බැඳීම් ඇවිල්ලා తాවකාලිකයි. දෙවියන් වහන්සේගේ තියෙන ශක්තිය අපිට තියෙනවා. මිනිස්සයා දන්නේ නැහැ ඒක අවුලව ගන්න. අර බුදුන් වහන්සේ දේශනා කර මධ්‍ය ප්‍රතිපදාව වගේ මැද ඉන්න ඕනේ. මේ විශ්වාසය කියන ශක්තියට විශ්ව ඕන දෙයක් ආකර්ෂණය කරන්න පුළුවන්. මරණයක් කියලා කියන්නේ ඇත්තට ට්‍රාන්ස්ෆර් වීමක්. අපි තමයි මේ විශ්වයේ උපනිර්මාණකරුවෝ. මේ මිනිස්සයා මේ විශ්වයට එනකොටම ෆුල් පැකේජ් එකක් හැටියට එන්නේ. අයිබෝවන් ජයග්‍රහයි දිනයක් ප්‍රාර්ථනා කරමින් වේලාව YouTube නාලිකාවට ඔබ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි හැමදාමත් වේලාව YouTube නාලිකාව හරහා කතා කරන මාතෘකා අතරේ ප්‍රධාන තැනක් ගන්නවා මේ ආකර්ෂණ නීතිය නැත්නම් law of attraction. ඉතින් ආකර්ෂණ නීතිය භාවිත කොට අපේ ජීවිතය සාර්ථක කරගත බොහෝ පිරිසක් මේ වෙනකොට වේලාව YouTube නාලිකාව හරහා අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපි මේ කියලා දෙන්නව සෑම දෙයක් පිටුපසම ඔබේ ශක්තිය අපිට වටින නිසා මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ විදිහට අත්වැල් බැඳගත් අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ආකර්ෂණ නීතිය භාවිතා කරලා අපේ තියෙන සිතෙහි තියෙනව ශක්තිය වැඩි දියුණු කරගන්නේ කොහොමද සහ ඕරායක ශක්තිමත් කරගන්නේ කොහොමද කියන දේ අපි මීට කලිනුත් එතුමන් සමග මේ විදිහට වැඩසටහන කරගෙන ආවා. ඉතින් මේක දිගුවක් විදිහට ඉදිරියට අනහන්ද එතුමන්ව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපේ වැඩ සහන්ට පිළිගන්නවා ආචාර්ය ප්‍රියන්ත ලාල් රත්නායක මැතිතුමන් ආයුබෝවන්. අපි මුලින්ම ආකර්ෂණ නීතිය ගැන කතා කරා. අද පුංචි හැඳින්වීමක් අද දවසෙත් අපි කරමු. ආකර්ෂණ නීති කියන්නේ කවදාවත් පරණ නොවන දෙයක් නේ. පරණ නොවන දෙයක් නිසා හැමදාමත් ඒක අලුත් වෙනවා. ආකර්ෂණ නීතිය යන දේ පුංචි හැඳින්වීමක් කරලා අපි මාතෘකාවට එමු සර්. ඔව්, සෑම විශ්ව කියන්නේ විශ්ව හැම තැනකම තියෙන ශක්තිය. මේ ශක්තියින් ඇවිල්ලා එකකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉන්ටර්කනෙක්ටඩ් කියලා අපි කියනවා. එතකොට විශ්වය හරි සර්වසාධාරණයි. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන හැම කෙනෙකුටම එක සමාන මට්ටමේ ශක්තිය දීලා තියෙනවා. ඉතින් අර ඇත්ත වශයෙන්ම මේ දෙවියන් වහන්සේගේ තියෙන ශක්තිය අපිට තියෙනවා. දෙවියන් වහන්සේට වැඩිපුර ශක්තියක් නැහැ. නමුත් මිනිස්සයා දන්නේ නැහැ ඒක අවුලව ගන්න. ඉතින් ඒ නිසා මේ ශක්තිය කියන එක විශේෂයෙන්ම අපිට පුළුවන් ට්‍රාන්ස්ෆර් කරන්න. තව කෙනෙකුට හුවමාරු කරන්න පුළුවන්. හැබැයි ඒක විනාශ කරන්න බෑ. උදාහරණයක් ඇරෙන්න බෝතලයක් ගත්තොත් බෝතලේ විනාශ වෙන්නේ නැහැ. දැන් ඒ වගේ තමයි දැන් ජීවිතය අරන් බැලුවාම අපේ මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. හැම තිස්සෙම සිද්ධ වෙන්නේ එකම දේ. ට්‍රාන්ස්ෆර් වීමක් සිද්ධ වෙන්නේ. මරණයක් කියලා කියන්නේ ඇත්තට ට්‍රාන්ස්ෆර් වීමක්. බය වෙන්න දෙයක් නෙමෙයි මරණයක් කියලා කියන්නේ. මරණය කියලා කියන්නේ තව ඊළඟ මේ විහිකට ට්‍රාන්ස්ෆර් වීමක්. ඒ නිසා මේ ශක්තිය විශයක් තියෙනවා. අද විද්‍යාත්මක ඔප්පු වෙලා තියෙනවා මෙම ශක්ති පිළිබඳ ගවේෂණය කරගෙන යනකොට එක එක පුද්ගලයන් තමන්ගේ තියෙන බුද්ධිමට්ටම අනුව මේ ශක්තිය උපදවා ගන්නවා. අපිට මේ ශක්තිය දැනගැනීම තුළින් අපිට පළවෙනි දේ තමයි විශ්වීය ප්‍රාතිහාර්යයන් පෙන්වන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අපිට පුළුවන් මේ විශ්ව ශක්තිය හඳුනා ගැනීම තුළින් අපේ ජීවිතය ගොඩක් සාර්ථක කරගන්න. විශේෂයෙන්ම ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අරන් බැලුවොත් එහෙම හැම කෙනෙක්ම මහත්මා ගාන්ධි වගේ පුද්ගල අරන් බැලුවොත් එහෙම මේ විශ්ව බුදුන් වහන්සේ අරන් බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම මේ විශ්ව ශක්තිය අවබෝධයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද පළවෙනි දේ තමයි එන්නේ විශ්වාසය තුලින්. අපි ඉස්සෙල්ලාම ගොඩනැගෙන්නේ මනුස්සයාව මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන හැකියාව ඒ විශ්ව අපිට එනවා. විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙනකොට අපිට දැනෙනවා මේ විශ්වයේ යම් යම් වෙනස්කම් අපි තුලින් කරන්න පුළුවන් කියන එක. මොකද විශේෂයෙන්ම අපි හිතන්නේ අපි විශ්වය තුල ජීවත් වෙනවා කියලානේ. නෑ, අපතුල විශ්වය ජීවත් වෙනවා. අපි තමයි විශ්වය කියලා කියන්නේ. මේ විශ්වයේ මනුස්සයා තරම් ශක්තිමත් බලයක් තියෙන කෙනෙක් වෙන ලෝකෙ නැහැ. සත්වයකටවත් ගහකොළටවත් නැහැ. ඒ ශක්තිය දීලා තින්නේ අපිට. අපි තමයි මේ විශ්වයේ උපනිර්මාණකරුවෝ. විශ්ව ශක්තියට හැරුණාම අපි දෙවණියා වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ශක්තිය පාවිච්චි කරලා අපේ ජීවිතයේ තියෙන ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා මේකේ. ශරීර සෞඛ්‍ය වෙන්න පුළුවන්. සතුට වෙන්න පුළුවන්. විවාහජීවිත ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික සැප සම්පත් යන්න පුළුවන්. එහෙම නැත්නම් ආධ්‍යාත්මික පැත්ත වෙන්න පුළුවන්. ඒ තමන් ප්‍රාර්ථනා කරන දේ මේ මොහොතේ තමන් සිතන දේ යම්කිසි ශක්තියක් හැටියට විශ්වයට මුදා හැරිහාම නැවත වතාවක් ඊට සමානුපාතිකව යම් දෙයක් අපිට ආකර්ෂණය වෙනවා. ලයික් ඇට්‍රැක්ට් ලයික් කියලා කියනවා. සමාන දේවල් දැන් අපේ සමාජය අරන් බැලුවහමත් ඒ අපි කණ්ඩායම වශයෙන් ජීවත් වෙනවා. පන්තියක් අරන් බැලුවොත් දුර්වලම එකට ඉන්නවා. දක්ෂලම එකට ඉන්නවා. සමාජ කණ්ඩායම අරන් බලන්න සමහර ආයතනවල ඕපදූප කතා කරන එකම කණ්ඩායමක් හැටියට ඉන්නවා. සමහර කට්ටියක් ඉන්නවා පැත්තකටලා ඉන්නවා. සද්දන කර ඉන්නවා. ඉතින් ඒ වගේ මේ කාණ්ඩ වලට බෙදෙනවා. ද විශ්වය අරන් බැලුවාම හැම තැනම මේ ශක්තිය තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ශක්තිය උකහා ගන්න. ඊට පස්සේ අපිට මේ ශක්තිය තුලින් අපිට
අපේ ඉලක්ක කරා ගමන් කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඉලක්කයක් කියන්නේ යම්කිසි ශක්තියක්. අපි යම්කිසි ඉලක්කයක් achieve කරන්න නම් ඒට සමානුපාතික ශක්තියක් අපි තුල තිබිය යුතුයි. එහෙම නැත්නම් මෙතන ගැප් එකක් හිටිනවා. ඒ ගැප් එක හිටපු වෙලාවට සමහර දැන් මට කෝටි කුටියක් වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මගේ ඉලක්කයට අදාළ ශක්තිය මගේ නැහැ. ඒ කියන්නේ ශක්තිය තමයි අපේ ක්‍රියාකාරීත්වය. ඒකට අදාළ ක්‍රියාකාරීත්වයක් අපිට තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට ඉලක්කේ කරා ගමන් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම එක ටික සම්බන්ධ වෙලා තියෙන ශක්තිය උද්දීපනය කර ගැනීම තමයි ආකර්ෂණ නීතිය හරහා කෙරෙන්නේ. විශ්වයේ ශක්තිය උද්දීපනය කර ගැනීම තුළින් කියන්නේ ආකර්ෂණ නීතිය නැත්නම් ආකර්ෂණය අපේ සිත තුළ වර්ධනය කර ගැනීම තුළින් අපිට මේ විශ්වයෙන් ඕනෑම දෙයක් ඉල්ලන්න පුළුවන් බව අපි දන්නවානේ. ඒ නිසා තමයි අද මේ ආකර්ෂණ නීතිය භාවිතා කරලා සිතේ බලය වැඩි කරගන්නේ කොහොමද කියන දේ කතා කරන්නේ. ඇත්තටම ආකර්ෂණ නීතිය භාවිතා කරලා අපි කොහොමද අපේ තියෙන සිතේ ශක්තිය වැඩි දියුණු කරගන්නේ සහ ඒ ශක්තියෙන් වැඩගන්නේ? ඌ ඇත්තටම පළවෙනි දේ මම යමක් කියන්න ඉස්සෙල්ලා මම ඒක කරනවා. එහෙම නැත්තම් මම කියන්නේ නැහැ. මගේ දෙයක් තමයි මගේ ප්‍රතිපත්තියක් හැටියට මම යම් දෙයක් දැන් මම ඉස්සෙල්ලා මම උදාහරණයක් වෙන්න ඕනේ. I have to the example first. එහෙම නැතුව මට තව කෙනෙකුට බණක් කියන්න බෑ. ඒ නිසා මගේ ජීවිතේ වසර 30ක් තිස්සේ ජ්‍යොතිෂය, අංක විද්‍යාව, දේහ ලක්ෂණ විද්‍යාව, එතකොට හස්තරේකා, එතකොට ආකර්ෂණ නීතිය, cognitive psychology, එතකොට ස්පිරිචුවල් සයිකොලොජි, ආධ්‍යාත්මික මනෝවිද්‍යාව, සම්ප්‍රදානය, ඒ වගේ විද්‍යාවන් පිළිබඳව ගොඩක් මම ආධ්‍යාත්මික නායක පිළිබඳ විශාල ගවේෂණයක් මම කරා. දැන් එතකොට අපිට යම් දෙයක් තේරෙයි. මේ ඔක්කොම එකට එකතු කරලා විවිධ ආගම් ඉස්සලා අධ්‍යයනය කරා මම. ක්‍රිස්තියානි ධර්මයේ, බුද්ධාම වගේ දේවල්. එහෙම කරනකොට අපිට දැනෙනවා මේ ඔක්කොම කියන්නේ එකම කතාව. අර බුදුරජාණන් වහන්සේ මනෝ පුබ්බංගම ධම්ම මනසිට මනෝමය කියලා කියනවා. හරි? ඒ වගේ ජේසුස් වහන්සේත් ඒ සමාන අදහස ප්‍රකාශ කරලා තියෙනවා. හා ඒ කියන්නේ පළවෙනි දේ තමයි විශ්වාසය. ඕන දෙයක් ආරම්භ වෙන්නේ විශ්වාසයේ තියෙන තැන. මේ විශ්වාසය කියන ශක්තියට විශ්ව ඕන දෙයක් ආකර්ෂණය කරන්න පුළුවන්. ඒක හැබැයි ට්‍රේන් කරන්න ඕනේ. ඒකට තමයි එලඹි සිහිය, ඒ කියන්නේ විදර්ශනා භාවනාව, සමත භාවනාව වගේ දේවල් ප්‍රගුණ කරන්නේ. ඒක ඇත්තටම අපි ප්‍රායෝගිකව භාවිතා කරන්න තේරෙන්නේ නැහැ හුඟක් අයට. අපි තැනකට ගිහිල්ලා එරමිනිය ගොතාගෙන එහෙම නෙමෙයි. ඒක නෙමෙයි භාවනාව කියන්නේ. ඒ කියන්නේ අපි සිත අපේ හැම මොහොතම මේක කරන්න පුළුවන්. අපිට අපි එළඹ සිහින් මුළු දවසම අපිට ඉන්න පුළුවන්. තමන් කතා කරන්නේ මොනවද කල්පලාවෙන් ඉන්න පුළුවන්. තමන් උයනකොට භාවනා කරන්න පුළුවන්. තමන් පොතක් කියවනකොට භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ සිත සිතුවිලි වලින් තොර වෙනවා නම්, එම්ටි වෙනවා නම්, ෆ්‍රී වෙනවා නම් අන්න විශ්ව ශක්තියට සම්බන්ධ වෙනවා අපි එතන. අන්න එතකොට තමයි විශ්ව ශක්තිය අපිට ගලාගෙන එන්නේ. හැමතිස්සෙම සිතුවිලි ගැප් එක පරතර ඉවත් වෙනකොට එතන එනවා ශක්තියක්. අන්න එකයි භාවනා කරනවා කියලා කියන්නේ. හිත හිස් වෙන්න ප්‍රශ්න වලින් නිදහස් වෙනවා විතරක් නෙමෙයි, සරුව සෞඛ්‍යත් නිදහස් යහපත් අත්යකට එනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන දැනුම විශ්වයත් එක්ක කනෙක්ෂන් එක ඇති වෙනවා මේ හිස් වීම තුලින්. ඒ නිසා හැමතිස්සෙම එළඹ සිහියෙන් වර්තමාන මොහොතේ ජීවත් වීම. හැමතිස්සෙම අපිට තියෙන ඇත්තම වර්තමානයක් විතරයි. අපිට අනාගතයකුත් නැහැ, අතීතයකුත් නැහැ. මේ ඔක්කොම මවාගත් සංකල්ප පමණයි. අවසානයේ බලනකොට මම කියන පුද්ගලයන් නැතිලා යනවා. අපි හරියට ගවේෂණය කරලා බැලුවොත් එහේ මගේ ජීවිතේ මම දැක්ක දේ තමයි අවසානයේ බලනකොට අපි විසින් අපි ගොඩනගාගත්ත තියෙන යම්කිසි නාමවලියක්. මම දේශපාලඥයෙක්, මම ගුරුවරයෙක්, මම නිලියෙක්. එහෙම අපි යම්කිසි නාමයක් ගොඩනගා ගන්නවා. ඒ නාමය තුලින් තමයි ප්‍රශ්න ගොඩක් මතුවෙන්නේ. එතකොට අපිට අර විශ්ව ශක්තියෙන් ඈත් වෙනවා අපි. විශ්ව ශක්තියට එකතු වෙන්න නම් අපි තියෙන පුළුවන් තරම් හිස් වෙන්න ඕනේ. අපේ හිත හිස් වෙනකොට, අපි අයිසොලේට් වෙනකොට, තනි වෙන්න පටන් ගන්නකොට අන්න විශ්ව ශක්තිය ගලාගෙන යනවා. අපි හැමතිස්සෙම හොඳම දේ තමයි නිශ්ශබ්දව සිටීම. ඕනෑම ප්‍රශ්නයකට, ඕනෑම අර්බුදයකට හැමතිස්සෙම අපිට හොඳ දෙයක් තමයි වෙන්නේ. විශ්ව ශක්තිය ගලාගෙන අවශ්‍ය නම් අපිට ඒකට හිස් හිතක් අවශ්‍යයි. හිත සම්පූර්ණ හිස් කරන්න ඕනේ. ඒ එම්ටි වෙන තරමට තමයි අපිට බලේ ඉන්න පටන් ගන්නෙ. මොකද සිතුවිලි වලින් අපි බැලුවොත් සාමාන්‍ය මිනිස්සේ කරන් බැලුවොත් සමහරට නිින්දයක් නැහැ. ඇයි? ඩිප්‍රෙෂන් වගේ තත්ත්වවලට හේතුව තනිකර සිතුවිලි වැඩිපුර තමන් ආකර්ෂණය කර ගන්නවා. හැබැයි ඒවත් ඇවිල්ලා ඍණාත්මක සිතුවිලි. හැබැයි මෙතනදී විශ්ව ආකර්ෂණීත වෙනස් වෙන්නේ ධනාත්මකක් නෙමෙයි ඍණාත්මකක් නෙමෙයි. අර බුදුන් වහන්සේ දේශනා කර මධ්‍ය ප්‍රතිපදාව වගේ මැද ඉන්න ඕනේ. ඇටැච් වෙන්නත් නරකයි, ඩිටැච් වෙන්නත් නරකයි. එතකොට අපි හැමතිස්සෙම මේක අපිට පුහුණු කරන්න පුළුවන්. මේකට විශේෂ කාලයක් කැප කරලා නැතුව එරමිනිය ගොතාගෙන එහෙම අවශ්‍ය නැහැ. පරිසරය අපිට ඕන කෙනෙකුට හිත ප්‍රබල නම් අපිට පුළුවන් සෙනක 1000ක් මැද තමන් හිත ශක්තිමත්ව පාලනය කරගන්න. ඒකට පළවෙනි දේ තමයි තමන් තමගේ ශරීරය පිළිබඳ හුස්ම ගැන හිතන්න පුළුවන්. අපිට බස් එකේ ගමන් කරද්දී අද්දක පියාගෙන
හුස්ම ගැන විතරක් හිතනවා. අපි අන්න එතකොට කෙලින්ම එතන සම්බන්ධ වෙන විශ්ලක්තියත් එක්ක. අන්න එතන තමයි ශක්තිය අපිට උපදින්නේ. ඔක පුරුද්දක් බවට පත් වෙනවා. එහෙම එහෙම හැමතිස්සෙම මේක හිස් කරලා යනකොට එහෙන හිස් වෙන තරමට අපි අර ඒ හිස් වෙනකොටම අපිට කෙලින්ම ඇවිල්ලා ඉවරයි ශක්තිය. ඒ කියන්නේ උදාහරණයකට බලන්න දැන් සාමාන්‍යයෙන් අතහරින්න කියලා බුදුහාමී කියන හැම දෙයක්ම අතහරිනකොටම අපිට ලැබිලා ඉවරයි. අතහරින ලැබෙන්නේ සතුට. හරි. අපි අතහරින හැම දෙයක්ම අතහැරගෙන නැත. ඒ කියන්නේ හැමතිස්සෙම මේ අතහැරීම නැත්තම් මේ ඩිටැච්මන්ට් එක නැත්තම් මේ හිස්වීම තුලින් තමයි ශක්තිය ඉන්න පටන් ගන්නෙ. අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද මේ මිනිස්සයා මේ විශ්වයට එනකොටම ෆුල් පැකේජ් එකක් හැටියට එන්නේ. සම්පූර්ණ විශ්ව දැනුමක් එක්ක ඉන්නේ. අපිට උගඩ ගන්න දෙයක් නැහැ. හැබැයි අපි කලබල වෙලා ඕනකට වඩා ස්ට්‍රෙස් වුණාට පස්සේ අපේ හිත කැළතෙන්න පටන් ගන්නවා. එතකොට හරියට නිකන් අර වතුරුපාරකට අර ගහපු ගලක් ගහපු මේකක් වගේ ඒක කැළතෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අපිට විශ්ව ශක්තිය ගන්නවා කියලා විශේෂ දෙයක් නැහැ. අපිට හැමතිස්සෙම තියෙන්නේ තමන්ගේ හිත පිරිසිදු කරගෙන යහපත් චේතනා ඇති කරගෙන ඒ වගේම හිස් කර ගැනීම සහ තමන්ගේ එන සිතුවිලි ඕනාට වඩා එන එක වළක්වන. අපි නිරීක්ෂකයෙක් බලන් ඉන්නවා අපි. අපි දැන් නිරීක්ෂක දැත නිරීක්ෂකයෙක් බලන් ඉන්නවා. ඔබ්සර්වර් කෙනෙක් දැස ඔබ්සර්වර් කෙනෙක් තව කෙනෙක් බලන් ඉන්නවා හිතාගෙන අපි දැන් බලන් හිටියොත් එහෙම අපිට පේනවා මොන තරම් පිස්සු කෙල්ලවද කියලා. තනිකර මේ මොලේ තමයි අපි ඔය කන්නේ. මේ මොලේ තමයි අපි විනාශ කරන්නේ. ඉතින් අත්ත වශයෙන්ම ඒ මොලේ පිළිබඳ අධ්‍යයනය කිරීම තමයි විශේෂ ශක්තිය සොයාගෙන යෑම. ඒ සඳහා තැම්පත් සිතක්. ඒ වගේම පොසිටිව් කියනත් මම කැමති නෑ. ඒ කියන්නේ කිසිම බැඳීමක් රහිත. මොකද අත්ත වශයෙන්ම මේ විශ්වයේ පවතින සියලු බැඳීම් ඇවිල්ලා తాවකාලිකයි. අපිට මේ ඕනාට වඩා තමන් පිළිබඳ දැඩි බැඳීම් ඇති කර ගන්නකොට විශ්ව මේ යම්තු භෞතික සම්පත් එක්ක අපිට විශාල ආතතියකට අපි පත් වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි මේ විශේෂත්වයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි බොහෝ විට මේ ඍෂිව රූපව තමන් තපස් රකින්නේ තමන්ගේ දැන් හුදකලා වෙලා තමන්ගේ ඒ ශක්තිය නිපදවන. මොකද සමහර විට අපිට මුගක් අපි කතා කරන්නේ මේ එදිනෙදා අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සුන් මම මේ කතා කරන්නේ. අපි කොහොමද ඒව කෙනෙක් මේක මේ ජීවිතේ මෙයා කරගන්නේ? අපිට පුළුවන් එක දවසකට සම්පූර්ණ දවස පුරාම කරන කාර්ය බස් එකේ යනකොට උනත් කල්පනාවෙන් යන කතා කරනකොට කල්පනාවෙන් කතා කරනවා. මිනිස්සුගේ හිතරෙත් දන්නේ නැතුව ඊටාම ප්‍රසන්න විදිහට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඒ වගේ මුළු දවස පුරාම ආශිර්වාද ලබා ගන්න. අපි මිනිස්සුන්ට ආශිර්වාද දෙන්න ඕනේ, මිනිස්සු ආශිර්වාද ලැබෙන්න ඕනේ. ගිව් ඇන්ඩ් ටේක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය ලබා ගැනීම විශ්වත්ය සම්බන්ධයෙන් සඳහා ප්‍රධාන කාරණය තමයි අසීමිත ආදරය. ඒ කියන්නේ මිනිස්සෙකුට ඒ කියන්නේ කිසිම හැම මිනිස්සෙක විශ්ව ජීවත් වෙන සෑම තමන්ගේ දරුවෝ විතරක් නෙමෙයි මුළු විශ්වයේම ජීවත් වෙන සෑම දරුවෙකුටම ආදරය කරන්න පුළුවන් නම් unlimited. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. දෙවියන්සේ දේශනා කරත්තේ ඒක. ඒ නිසා එතන මේ කරුණාව කියන්නේ මහා විශාල බලශක්තියක් ඇවිල්ලා. ඒක අපිට උදේ පාන්දර පුළුවන් නැගිට හැටියෙම අපි මිනිසුන්ගේ නැති දෙයක් ඒක තමයි. දැන් මිනිස්සු බලන්න එහෙම වෛර කරන මිනිස්සු මේක අරන් බැලුවොත් කමෙන්ට් කරනවා කිසිම එකක් නැතුව. ඉතින් බලන්න මේ මිනිසුන්ගේ ජීවිත අරන් බැලුවොත් එහෙම මේ මිනිසුන්ගේ ජීවිතත් ඒ වගේ අසාර්ථකයි. ඒ කියන්නේ ඒ අර වෛරය තමයි පිට කරන්නේ. ඉතින් එහෙම කරන්න අපිට වෙන්නේ විශේෂත්වයෙන් අපි ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට හොඳ විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වීමක් අවශ්‍ය නම් අපේ මනස දියුණු කර ගැනීමට අවශ්‍ය නම් අපි හැමතිස්සෙම මනස හිස් වෙන්න ඕනේ. හැමතිස්සෙ එන සිතුවිලි ප්‍රමාණය ගැප් එක වැඩි වෙන්න අපේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. එතකොට තමයි අපිට අර යම් යම් විශ්වයේ තියෙන යම් යම් අදහස් උපදේශන ලැබෙන්න පටන් ගන්න. එහෙම නොවී මුළු දවස පුරාම ව්‍යාපාර කරනවා නම් බිසි ලයිෆ් එකක් ගත කරනවා නම් ප්‍රශ්න ගැන විතරක් හිතනවා නම් ඉතින් ඒ වගේ අරන් බැලුවාම ඉතින් අපිට තේරෙනවා දැන් මේ රටවල වෙන දේවල් දිහා බැලුවාම දැන් බංග්ලාදේශයේ මේ වෙනකොට මහ විශාල ප්‍රශ්න. එතකොට එංගලන්තේ බලන්න මිනිස්සු කොයි තරම් පහළ මට්ටමකට වැටලා තියෙන විශ්වය පිළිබඳ කිසිම ආදරයක් මෛත්‍රියක් නැහැ. විශ්ව අනිත් බුරු දෙන්න ඕනේ අපි විශ්ව ශක්තිය ලබා ගන්න නම් විශ්වයට ආදරය කරන්න. විශ්වයට ආදරය කරන්න තමන්ට ආදරය කරන්න ඕනේ. තමන්ට විනාඩි 15ක් විතර තමන් ශරීරයට ආදරය කරන්න ඕනේ. දැන් නාවල කරලා සුද්ධ කරලා තමන්ට හැම ඉන්ද්‍රියටම සුපපතලා අපිට පේනවට එක ස්තුති කරන්න පුළුවන්. ඒ වගේම අපේ කන් ඇහෙනවට ස්තුති කරන්න පුළුවන්. ඒ වගේම අපි රස දැනෙනවට ස්තුති කරන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන දිව්‍යමය ශක්තියක් අපි ජීවත් වෙන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. සමහර මේක බීලා විනාශ කරොත් එහෙම අපිටම රිටර්න් එක දෙන්න පටන් ගන්න විශ්වසි. ඒ නිසා විශ්ව ශක්තිය ලබා ගැනීමට පිරිසිදු සිතක් හිස් සිතක් හැමතිස්සෙම සිතුවිලි අතර පරතරය වැඩිවීම අවශ්‍යයි. ඒ වැඩිවීමත් සමග තමයි අපිට විශ්ව දැනුම ආකර්ෂණය වෙන්න පටන් ගන්නෙ. හරි. දැන් අපි මේ විශ්ව ආකර්ෂණ නීතිය තුළ මේ සිතෙහි බලය වැඩි කරනවා අපි කතා කරන ඕරා එකක් ගැන.
ඕරෑක ශක්තිමත් වෙන්න ඕන ඕරෑක ක්ලීන් වෙන්න ඕන කියලා ඔබතුමන් කියන විදිහට අපි ප්‍රේක්ෂකයන් අහන මොකද්ද මේ ඕරෑක අපිට තියෙන ඕරෑක අපි කොහොමද දැනගන්නේ ඇත්තටම මේ ඕරෑක මොකද්ද කොහොමද මේ ඕරෑක හඳුනාගන්නේ සෑම කෙනෙකුටම තමන්ගේ තියෙන පෙර කර්ම ශක්තිය සහ තමන්ගේ සිටිලි ශක්තිය අනුව යම්කිසි ඕරෑකක් තියෙනවා ඒ සෑම කෙනාටම ඒ කියන්නේ සතාට පවා මේ ඕරෑක තියෙනවා නමුත් අපි දන්නේ නැහැ අපේ ඒක සිතුවිලි අනුව තමයි නිර්මාණය වෙන්නේ. ඒකටත් ඇවිල්ලා පෙරාත්මය තුල කරපු කුසල ලකුසල් බලපානවා. ඒ ඕරායක අනුව තමයි අපිට යම් යම් දේවල් සිද්ධ වෙන්නේ. එදිනෙදා සිද්ධ වෙන යහපත් දේවල් අයහපත් දේවල් මොකද ඒක හොඳට අපිට දැන සතුන්ට හොඳට පේනවා ඒක. විශේෂයෙන් බල්ලට. දැන් බල්ලන් බල්ලෝ සමහරට බුරනවා. තග්ගාලා යාට දැනෙනවා ඒ ඕරායක. ඒ නිසා දැන් මිනිසුන්ට දෙක තේරෙන විශේෂ කුඩා දරුවන්ට තේරෙනවා ඒක. කුඩා දරුවෝ දන්නවා කවුද හරි පුද්ගලයා කියන එක. ඒ කියන්නේ එයාගේ ඕරා එක ක්ලියර්. මොකද එයා පොඩි කාලේ ඉඳලා අර සිතුවිලි වලින් නිදහස් නිසා ඒ පුද්ගලයාට ගුලුවන් එහෙම නිදහස් වෙනකොට අපි ඕරා එක ක්ලියර් පටන් ගන්නවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව වඩනවා මුළු දවස පුරාම අපි හැමතිස්සෙම මෛත්‍රී සාගත සිතුවිලි වැකරනකොට සීල සත්‍යෙ නිදුක්කෙත්ත අපි කියමු නිකන් 108 වරක් උදේ පාන්දර මෙතුරුවොත් එහෙම බලනකොට තමන්ට ඇදින තත්ත්වය. තමන්ට විශේෂයෙන්ම කරදර බාධක ප්‍රශ්න තියෙනවා නම් අපිට ගුලුවන් මෛත්‍රී භාවනාව කරනවා නම් අපිට විශාල වශයෙන් අපේ ඕරාක දිනු කරන්න පුළුවන්. ඒකට ප්‍රධානම සිතුවිලි කරුණාව, මෛත්‍රිය, කරුණා, මෙත්තා, මුත්ත, උපේක්ෂා. ඔන්න ওই බුදුදහමේ තියෙන ওই කාරණා ටික බ්‍රහ්මිකරණ අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් එහෙම අපිට පුළුවන් වෙනවා අපේ ඕරාක ක්ලියර් කරගන්න. මොකද විශේෂයෙන්ම ඒකට පළවෙනි දේ තමයි මෛත්‍රිය, කරුණාව කියන ආදරය කියන දේ තමයි ඕරාක මේ වෙන පටන් ගන්න. ඒ නිසා ඒක දිනු කරනවා නම් අපිට පුළුවන් වෙනවා අපිට යහපත් තත්ත්වයක්, අපි ශක්තියක් ඕරාකක් නිර්මාණය කරගන්න. අත්තවසේ අපි මේ කතා කරන්නේ ආකර්ෂණ නීතිය ගැන. ආකර්ෂණ නීතිය මගින් සිතෙහි බලය වැඩි කරගන්නේ කොහොමද කියන දේ. හැබැයි මේ මාතෘකාව මෙතනින් කතා කරන්න නිම කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ආකර්ෂණ නීතිය අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. ඒක අවබෝධ වෙන විදිහ වෙනස්. එකිනෙකාගේ තත්ත්වය අනුව තමයි එකිනෙකට අවබෝධ වෙන්නේ. ඒ නිසා මේක දිගුවක් විදිහට අපි ඉදිරියට කතා කරනවා. සමහර වෙලාවට ඔබට ඇති වෙන ගැටලු තියෙනවා ආකර්ෂණ නීතිය සම්බන්ධ. තාම ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. තාම මූලික අඩිය ඉන්න කෙනෙක් පුළුවන්. ආකර්ෂණ නීතිය තුලින් වැඩ ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයට හොඳම අදහසක් දෙන්න පුළුවන් අපිට මේ දැන් අපි කමෙන්ට් එකක් විදිහට දානකොට ඔයාලගේ ඒ ආධ්‍යාත්මික සුවේ නැත්නම් මේ ආකර්ෂණ නීති ලබාගත් ඵල ප්‍රයෝජන අපිට දාන්න අපිට හරි වැදගත් ඒ දේවල්. ඒතකොට මම මේ කහන ආකර්ෂණ නීතිය හඹා යන කෙනෙකුට ආකර්ෂණ නීතිය සඳහා يعني ඒකට අපි සම්බන්ධ වෙන කෙනෙකුට අපේ ජීවිතේ මුල්ම අවස්ථාවේ අපි හදාගත යුතු දේ මොනවද? ඔව් සාමාන්‍යයෙන් ඕක පළවෙනිම දේ තමයි මෙහෙම දෙයක් විශ්වයේ තියෙනවා කියලා විශ්වාස කිරීම. තමන් හිතන්න ඕනේ මම හිතන දේ මට ලබාගැනීමේ හැකියාව තියෙනවා. හරි. පළවෙනි දේ ගොඩනගන්නේ ලෝක ඕනෑම දෙයක් විශ්වාසය. විශ්වාසය කරන්නේ නැත්නම් අපිට මේක පිළිထන්නේ නැහැ. පළවෙනිම අපි කරන්නේ තමන් දැඩි විශ්වාසයක් තමන් තුළ ගොඩනගා ගන්නවා. තමන් විශ්වාස කරනවා තමන්ට මේ විශ්වයේ ඕනම දේක් ලබා ගන්න පුළුවන් කියන එක අපිට දැනුමක් අපිට අවශ්‍ය නැහැ. අපිට එකට මේ මුදල් අවශ්‍යත් නැහැ. අනිත් එක සම්බන්ධ අපි හිතන්න ඕනේ මේ හැමෝටම එක සමාන ශක්තියක් මේ විශ්වයේ තියෙන්නේ. කිසි කෙනෙකුට වැඩිපුර දීලා නැහැ විශ්වය. සෑම දෙයකිනෙක් දෛවයේ එක සමාන විදිහට ගමන් කරනවා. හැබැයි ඒක වෙනස් වෙන්නේ තමන්ගේ තියෙන සිතිවිලි ශක්තිය අනුව. ඉතින් ඒ නිසා ආරම්භයකට තියෙන උනේ පළවෙනි දේ තමයි දැඩි විශ්වාසයක් තියෙන්න ඕනේ මට මේ ලෝකේ ඕනෑම දෙයක් ආකර්ෂණය කරගැනීමේ ශක්තිය තියෙනවා. සහ ඒක චිත්‍රරූපමවල තමන් දැඩිසේ විශ්වාස කරලා ඒ කාර්ය තුල නියුක්ත වෙන්න ඕනේ. තමන් ඒ කරන අපි කියමු ව්‍යාපාරයක් කරනවා නම් ඒක දැඩිසේ විශ්වාස කරලා ඒක ඇක්ටිව්ලි පාටිසිපේට් වෙන්න ඕනේ. ක්‍රියාකාරීව පාටිසිපේට් වෙන්න ඕනේ. ඒකත් බලපාන. දැන් සමහර අය විශ්වාස කරනවා ඔක්කොම තියෙනවා හැබැයි පාටිසිපේට් වෙන්නේ නැහැ ඒ ක්‍රියාවට. එතකොට ඒක මෙයා වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් එක කොටස් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සිතුවිලි thoughts. හරි. ඊට පස්සේ තමයි තුන්වෙනි එක තමයි belief. ඊළඟට ඊට පස්සේ action. يعني දැන් සම්පූර්ණම ඔය ආකර්ෂණ නීතියේ මේ සම්පූර්ණ වෙන්න නම් පළවෙනි එක තමයි feeling. හැඟීම්. ඔන්න ඕක තමයි ප්‍රබලම දේ. මේක තියෙන ට්‍රික් එක. පළවෙනි දේ තියෙන්න ඕනේ හැඟීම්. මෙන්න මේ හතර තියෙන්න ඕනේ. දැනෙන්න ඕන. ඔව් හැඟීමක් තියෙන. දැන් හැඟීමෙන් අපිට ඉස්සලාම් පුළුවන්. මට දැන් කාර් එකක් තිබ්බා. දැන් මං කාර් එක යනවා. දැන් මට හැඟීම තියෙන්න ඕනේ. ඒ තමයි සතුට. මොකද ඒ සතුට තමයි ආකර්ෂණයට පටන් ගන්නෙ. ඊට පස්සේ ඒ සතුට හැඟීම නිසා සිතුවිලි උද්දීපනය වෙන්න පටන් ගන්න. සිතුවිලි නිර්මාණය වෙනවා එතකොට. ඒකට අදාළ සිතුවිලි මෙහෙම කාර් එකක් තියෙන්න ඕනේ. මේ වගේ පාට තියෙන්න ඕනේ. මේ වගේ නම්බර් එකක් තියෙන්න ඕනේ. මෙහෙමයි මම ගමන් කරන්නේ. පාර් එක ගෙදර පාක් කරලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ? සිතුවිලි එනවා. ඊට පස්සේ behavior හැසිරීම ඊට පස්සේ එන්න ඕනේ. ඒකත් එක්කම දැන් මං කාර් එක යනවා. මං යනවා මෙහෙම දරුවොත් එක්ක, මගේ නෝනාත් එක්ක මෙහෙම කාර් එක යනවා. ඒ එහෙම වෙලා තියෙනවා මගේ ජීවිතේට.
සත පහක්වත් නැතු කාරකක් හම්බෙලා තියෙනවා. හරි? ඒ අවුරුදු 15 සිට උදේ මට එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඇක්ෂන් එකට යනවා. ඊට පස්සේ මොකද මම මේ ගන්න මොකද කරන්න ඕනේ? ආ එහෙ නැත්තම් ලෝන් එකක් ගහන්න ඕනේ. එහෙම නැත්තම් කාගේ රයාලු ණයට සල්ලි ගන්න ඕනේද? එහෙම නැත්තම් මාසෙට ගෙවන්න ගන්න ඕනේද? අන්න ඒ ඇක්ෂන් ඔන්න හුඟක් නොකරන දේ තමයි මගෙන් අහන්න පුළුවන් සමහර විට කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මේක පුළුවන් කරන්න. කිසිම දැනුමක් නැති කෙනෙකුට ගන්න පුළුවන්. අපි කියමු ලොතරැයි ගන්නවා. ලොතරැයි ගන්න එක එයා කරන වැඩි විශ්වාසයෙන් යම් දවසක් ලකි දවසක් වෙන්න පුළුවන් ඒක අංක විද්‍යාව අපිට තෝරගන්න පුළුවන් ලකි ඩේට්ස් පවා. එතකොට අපි ඒ ඒ පුරුද්දක් හිටියට කරගෙන යනකොට එයාගේ විශ්වාසය වැඩි වෙලා සමහර විට යට මේ අවශ්‍යකම් කාරකක් ගන්න ලොතරැයි එකෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න ඔය ක්‍රියාවලිය තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි හැඟීම. දෙවෙනි එක තමයි සිතුවිලි. තුන්වෙනි තමයි විශ්වාසය. හතරවෙනි තමයි ඇක්ෂන් ක්‍රියාව. ওই ටික සම්පූර්ණ වෙන්නේ නැත්නම් ලෝ ෆැක්ටරයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි. අපි මේක ඉදිරියටත් කතා කරමු. මේ මාතෘකාව අපි මෙතන නිමාවටපත් කරන්නේ නැහැ. ඉදිරියටත් කතා කරනවා. හැබැයි කාල වේලාව අපිට ඉක්මනින්ම හරස් වෙන නිසා මේ වැඩසටහන මෙතන නිමාවටපත් කරනවා. බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ කාලය මෙඩංගු කරලා අපි වෙනුවෙන් මේ පුංචි කාලය හැර ලබා දීලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ මාතෘකාව ගැන කතා කරන්න අපිත් එක්කතු සම්බන්ධ වීම ගැන ඉතාමත්ම ගෞරවයෙන් සමුදෙනවා ආයුබෝවන් ඔබතුමාට. නිරෝගීමත් දිනයක් ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහනින් සමුගෙන යනවා. ඔබට සුබ දවසක් වේවා.